नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सुगत तथागत वर धर्म चक्रवर्ती स्वामी हुए भाग्यवत्तु अरिहस्तो सम्मा सम्बुद्धजानन् वां तेत मागे नमस्कारे वा साधु साधु साधु। श्रद्धा बुद्धि संपन्न पिंडतुनि अदत् मे सदहां दनुमट अत्तल नमति दहां पुत्र प्रश्नोत्तर सहित दहां पुत्र असुरु करगिन एक पाद करगिन ए असुरेन तमै अपि धर्म साक्षात्कार मेहवान सूदानम ए निसा मे आसन दकिन मे पिंडतुनि मे विद्युत माध्य हरहा मे धर्म करुण हिते दरा गण पूर्वांग विधेयट मनसे तनपत्र गण पूर्वांग विधेयट हित हसुआ गण विशेष योनिस मानसिकारण सिटी दो ए वागेम एहे मेहे वटपीट बलान्नतुव मे गण तमंगे डैडी अवधान योग विधेय धर्म करुण हिते दान विधेयट सति संपजान्य काटित कर एहेम कल मे दहम करुण मनसे दरागेन ए अणुव බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සීසත් ධර්මයට අනුගතව ප්‍රතිපත්ති මාර්ගය පුරාගෙන ඊතා ඉක්මනින්ම මේ සියලු සංසාර දුකින් අත මිදින් නිවන් දකින්න මට අවස්ථාව උදා වේවා කියලා සුන්දර පැතුම් පෙරදරි කරගෙන මේ ශ්‍රවණය කරත්වා කියලා මම මේ පින්නතුන්ගෙන් ඉල්ලා සිටිනවා. පින්නතුනි අද දිනට යෙදিলা තියෙන්නේ 41 වෙනි වැඩසටහන. අපි දැන් 40ක් වැඩසටහන් කළා ආරම්භයත් සමග. දැන් අද 41 වෙනි වැඩසටහන. ඉතින් අද අපිට තියෙන පින්නතුනේ වැඩසටහන ආරම්භ කරන්න එදා නවත්තුපු තැන ඉඳලා 342 වෙනි ප්‍රශ්නේ තමයි අපි විසඳලා නතර කරේ. අද තියෙන්නේ 343 වෙනි ප්‍රශ්නේ ඉඳලා 161 වෙනි පිටුවේ තමයි ඒ ප්‍රශ්නේ ඇතුළත් වෙලා තියෙන්නේ. අපි බලමු අපි කියලා අපි මුලින්ම බලමු කලින් විසඳපු ප්‍රශ්නේ 342 මුලින්ම සත්‍රියන් උස වූ මයංගන සෑරදුන් වහන්සේ පසුව 12 වෙනක් පමණ උසට තැන වූ බව පත පොතේ සඳහන් වේ. පසු කලකදී එම චෛත්‍ය රාජයාණන් 30 වෙනක් දක්වා උසට ගොඩනගා තනවන ලද රජතුමා කවුද කියලා අහනවා. ඒ ප්‍රශ්නෙට අපි පිළිතුරු සපයාගෙන තියෙනවා. චූර නාග නම් වූ රජතුමා විසින් 30 වෙනක් පමණ උසට එම සෑය ගොඩනංවන ලදී. මේ මයංගන තෑයගෙනනේ කියන්නේ පිළිතුරු ලංකාවේ දැනු ප්‍රථම චෛත්‍ය මේ මයියාගේ චෛත්‍ය රාජයායි කියලා තමයි බෞද්ධයෝ විශ්වාස කරන්නේ. ඊළඟට අපි අදට නියමිත 343 වෙනි ප්‍රශ්නේ බලමු. 161 වෙනි පිටුවේ තියෙන්නේ බුදු හිමියන්ගේ අදිෂ්ඨානයේ පරිදි නොයිසිරුණු ධාතුන් වහන්සේලා හත් නමක් ඉතිරි විය. ඒ සප්ත ධාතුන් වහන්සේලා හැර ධාතුන් වහන්සේලා කුපුරු ප්‍රමාණයක් නැලි වශයෙන් තිබුණේද? ඒ සර්වඥ ධාතුහු වර්ග කොට ඒවායේ ඇති විශේෂත්වයන් කවරේදයි පැහැදිලි කරන්නේ. දැන් බුදුන් වහන්සේ පිරිනිවන් පාන්න ඉස්සෙල්ලා අදිෂ්ඨාන කළා. තමන් වහන්සේගේ සිය ශරීරයේ ඉති වෙන ධාතුන් වහන්සේලා හත් නමක් විසිරෙන්නේ නැතුව එකතම කැටි වෙලා තිබුණු විදිහට තියෙනවා. අනිත් ඒවා සේරම ප්‍රමාණ තුනකට වෙන් වෙන විදිහට තමයි බුදුන් වහන්සේ අදිෂ්ඨාන කළේ. අපි බලමු දැන් ඒකට පිළිතුර. බුදු සිරුරේ නොවිසිරුණු ධාතු හතකි. එනම් නලල් ධාතු, එයා කියන්නේ ලලාට ධාතුව කියලා කියන්නේ. ඊළඟට ග්‍රීවා ධාතු. ඊළඟට අකු ධාතු දෙනම. ඊළඟට සතරක් වූ දල්දා වහන්සේලා හතර නම්. යන මේ ධාතු හත විසිරුනේ නැහැ පින්නතුනි. ඒක බුද්ධ අදිෂ්ඨානයක් මත ඒවා ගෙන් වෙලා පොඩි පොඩි කැබලි බවට පත්ුනේ නැහැ. මේවා නැහි පළවෙනි ධාතු කොටස. ඒ හත පළවෙනි ධාතු කොටස. ඊළඟට දෙවෙනි කොටස නම් මොන් පියලි පමණ මහත් වූ ධාතු. ඒ දෙවෙනි එක. තුන්වෙනි එක පින්නතුනේ පැහැයෙන් ඒවා රත්තරන් පාටයි. ඒ දෙවෙනි මහත් වූ ධාතු කොටස විසිරීලා තියෙන පොඩි පොඩි තත්ත්වෙට පත් වෙච්චා. තුන් කොටසේ මහත් වූ ධාතු පින්නතුනේ ඒක රත්තරන් රම්මන් පැහැයෙන් යුත්තයි කියලා තමයි පොතේ සඳහන් වෙන්නේ. ඊළඟට තුන්වෙනි කොටස. කඩසහල් පමණ වූ මධ්‍යම ධාතු. ඒ කියන්නේ හාල් ඇට දෙකට කැඩෙනෝනේ මෝලෙ කොටනකොට අන්න ඒ වගේ කඩසහල් ප්‍රමාණ වූ ධාතු ප්‍රමාණයක් තමයි ඉතුරු වුණේ දෙවෙනි තුන්වෙනි කොටස. ඊළඟට සිව්වෙනි කොටස හැටියට තියෙන්නේ අබෑට පමණ වූ කුඩා ධාතු. එතකොට වර්ග හතරක්නේ.
නොයිසිනු ධාතු කොටසක් ඊළඟට මහත් වූ ධාතු ඊළඟට කඩ සහල් පමණ වූ ධාතු ඊළඟට අබ ඇට තරම් ඉතාම කුඩා වූ ධාතු ඒවා පින්නතුනේ පැහැයෙන් තමන් කැකුළු වගේ පාට ඉතින් මේන් මහත් ධාතු නැලි පසක අර නොයිසිනු ධාතු ඇරෙන ඉතුරු ධාතු ටික නෙමේ සඳහන් වෙන්නේ ඒක පින්නතුනේ විසිරිච්ච ධාතු මහත් කොටස ලොකු කොටස පින්නතුනේ නැලි පහයි ඊළඟට මධ්‍යම ධාතු නැලි පහයි කුඩා ධාතු නැලි හය රබ ප්‍රමාණය ඒවා කරිසහල් ඒවා පහයි එතකොට මූම්පියරි ධර්ම ඒවා පහයි එතකොට සේරම නොවිසිරුණු ධාතු හැර ඉතුරු ඒවා විසිරිච්ච දෝන 16ක් ඒ කියන්නේ නැලි 16ක් කියලා තමයි තියෙන්නේ පින්නතුනේ එතකොට විසිරිච්ච ධාතු තියෙනවා බුදුන් වහන්සේගේ ශරීරයේ 16ක් 16ක් නැලි තියෙනවා ඒක තමයි තියෙන්නේ පින්නතුනේ ඒක මම පිළිතුරු උපුටාගෙන තියෙන්නේ බෞද්ධයන්ගේ අත්පොත 3940 වල පිටුවල ඊළඟට 344 වෙනි ප්‍රශ්නේ බලමු 162 වෙනි පිටුවේ සැබෑ පඬිතයා දිව්‍යකාම සම්පත්වල පවා නොඇලේ සම්බුදු සව්වා ශ්‍රාවක වෙන බුද්ධ ශ්‍රාවක වෙන ආශාවෙන් බැඳෙනවා වෙනුවට නිවනේ යැලුණෙක් වේ ඒ සඳහා නිරතුරුවම උත්සාහ ගත යුත්තේ තම සිතේ ඇති වෙන කුමන ධර්මතාවයක් නැති කිරීම සඳහා බුද්ධ වර්ගයේ 14 වර්ගයේනේ 14 වෙනි වර්ගයේනේ බුද්ධ වර්ගයේ ධම්මපදේ ඒකේ එන නවේනි ගාථාවට අනුව පිළිතුරු සපයන්න කියලා තමයි කියන්නේ මේක ධම්මපදයේ පොතේ තියෙන්නේ 14 වෙනි බුද්ධ වර්ගයට අයිති නවේනි ගාථා අපි බලමු ඉස්සෙල්ලම පිළිතුර ආශාව නැති කර දැමීම සඳහායි එතකොට බුද්ධ ශ්‍රාවකය ඇලෙන්න ඕන මොනවටද ආශාව තෘෂ්ණාව නැති කරන්න තමන්ගේ ඇයි තෘෂ්ණාව විද්‍යාව තියෙන කෙනා නිවන් දකින්න බෑනේ සසර ගමන සකස් වෙන නිසා එයින් මිදෙන්න එහෙනම් මොකද්ද ආශාව හිතෙන් නැති කර ගන්න ඕන ඒකට උත්සාහ දරන්න ඊළඟට තෘෂ්ණාව පරදවන්නත් උත්සාහය කියන්නේ උත්සාහ මේ තෘෂ්ණාව කියන්නේ ආශාව කියන්නේ දෙකම එකයි ඒක පරදවන්න ආශාව නැති කර ගන්න උත්සාහ ගන්න තෘෂ්ණාව ගෙවාලීමේ තෘෂ්ණාව කෙලවර කිරීමේ ඇලීම සිදුවේ එහෙනම් බුද්ධ ශ්‍රාවක ඉස්සෙල්ලම කරන්න ඕන කටයුතු කුමක්ද අන්න පින්නොතිනේ තෘෂ්ණාව දුරු කර ගන්න මහන්සි ගන්න ඕන තමන්ගේ පැවිදි ජීවිතේ එහෙම නැත්නම් බෞද්ධ හැම කෙනෙක්ම ගිහි පැවිදි ભેදයක් නැහැ හැම කෙනෙක්ම විශේෂයෙන්ම සම්බුද්ධ ශ්‍රාවකයෙකු වම් ගිහි පැවිදි දෙකොල්ලම අයිති වෙනවා එතකොට පැවිදි ශ්‍රාවකයා ගිහි ශ්‍රාවකයා දෙකොල්ලම මේ තෘෂ්ණාව අයින් කරන්න තමන්ගේ හදවතෙන් ඉවත් කර ගන්න මහන්සි ගන්න ඕන ඇයි තෘෂ්ණාව තියෙනකන් සසර ගමන සකස් වෙනෝනේ එතකොට තෘෂ්ණාව පහළ වෙන්නේ අවිද්‍යාව හිතේ දරන නිසා එතකොට තෘෂ්ණාව නැති වෙනකොට අවිද්‍යාව නැහැ අවිද්‍යාව නැති වෙනකොට මේ පුද්ගලයා කොහෙද ඉන්නේ රහත් ඵලයේ නිවනේ ඇලිලා ඉන්නේ එතකොට නිවනේ ඇලී විසීම තමයි රහත් ඵලයේ ඇලී විසීම තමයි අපි කල යුත්තේ ගිහි පැවිදි දෙගොල්ලම නිවන් දකින්න වෙන දෙයක් කළා හරියන්නේ අපි ඒ සඳහා ගාථා බලමු ගාතනේ බුද්ධ වර්ගයේ නැමෙන ගාථා අපි දිම්බේ සුකාමේසු රතින් සෝ නදී නාදි ගච්ඡති තණ්හක්කය රතෝති සම්මා සම්බුද්ධ ශාවකෝ අපි නැවතත් ගාථා සජ්ජායන කළ බලමු අපි දිම්බේසු කාමේසු සතින් සෝනාදි ගච්ඡති තණ්හක්කය රතෝති සම්මා සම්බුද්ධ ශාවකෝ ඒ ගාථාවේ අදහස තමයි පින්නතිනේ අර මුලින් සඳහන් වෙලා තියෙන්නේ ආශාව නැති කරේ දැන් තදා උත්සාහ කිරීම තෘෂ්ණාව පරදවන්න උත්සාහ කිරීම ඊළඟට තෘෂ්ණාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්න තමයි ඕන ගිහි පැවිදි දෙගොල්ලම ශාวก බුද්ධ ශ්‍රාවක ඊළඟට අපි 162 වෙනි ප්‍රශ්නේ බලමු 340 මේ 162 වෙනි පිටුවේ තියෙන 345 වෙනි ප්‍රශ්නේ බලමු චතුරාර්ය සත්‍ය මනාව නුවණින් දක්නට නම් හෙතෙම කවුරුන් සරණ යා යුතු වන්නේද? එහි තේරුම සපේන බුද්ධ වර්ගයේ 12 වෙනි ගාථාව නම් කර. ඒක ධම්මපදයෙන් අරන් තියෙන. ධම්මපද විවරණෙන් තමයි මම පිළිතුරු සපයාගෙන තියෙන්නේ. බලමු නැවත ප්‍රශ්නේ. චතුරාර්ය සත්‍ය මනාව නුවණින් දක්නට නම් හෙතෙම කවුරුන් සරණ යා යුතු වන්නේද? එහි තේරුම සපේන බුද්ධ වර්ගයේ 12 වෙනි ගාථාව නම් කර. ධම්මපද විවරණේ මම අරගෙන තියෙන 394 වෙනි පිටියේ පිළිතුර බලමු යම් තැනැත්තෙක් වනාහි බුදුන් දහම් සඟුන්ද සරණ කොට ගියේද ඒ තැනැත්තා ඒ උතුම් සරණ වැළඳ ගැනීමේ හේතුවෙන් සරණ යනවා කියන්නේ ඒකනේ සිව් අරිය සස් කියන්නේ චතුරාර්ය සත්‍ය
දහම් මනා කොට විදසුන් මගේ ප්‍රඥාවෙන් පැනින් කියන්නේ ඒකනේ ප්‍රඥාව. දක්නේ වේ සිව් අරියසත් දහම් මනා කොට පැනින් දක්නේ වේ. ඒ කියන්නේ විදසුන් මාර්ගයෙන් තමයි ප්‍රඥාව පහළ වෙලා ප්‍රඥාවෙන් තමයි චතුරාර්ය සත්‍ය දකින්නේ අවබෝධ කරගන්නේ. මේ ගාථා රත්නය අග්ගිදත්ත බමුණා වෙත බුදු හිමිසින් දෙසුවේ මගධ රට හා කුරු රට අතර ස්ථානයකදීය. ගාථාව බුද්ධ වර්ගයේ 14 වෙනි වර්ගයේ බුද්ධ වර්ගයේ 12 වෙනි ගාථාවේදී තමයි සඳහන් වෙන්නේ ධම්මපදේ. අපි බලමු ගාථාව පොඩ්ඩක් සජ්ජායනා කරමු. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චතරී අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. තෙරුවන් සරණ ගිය තැනැත්තා සිව් අරිය සස් දාම නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මය මනාකොට විදසුන් නොවනින් දකින්නේ කියලා තමයි පින්නතුනේ ඒ ගාථාවේ අදාත තේරුම සරල අර්ථය. ඊළඟට අපි බලමු 346 වෙනි ප්‍රශ්නේ 163 වෙනි පිටුවේ තියෙන වෛර සහිතව ජීවත් වෙන මිනිසුන් අතර වෛර නැතුව ඒ කියන්නේ රහිතව කියන එක. ඒකාන්තයෙන්ම සුවසේ ජීවත් වීමට නම් කෙනෙකු විසින් කවර ධර්මයකින් සිත සකස් කළ යුතු වන්නේද? නැවතත් ප්‍රශ්නය කියලා බලමු. වෛර සහිතව ජීවත් වෙන මිනිසුන් අතර වෛර නැතිව ඒකාන්තයෙන්ම සුවසේ ජීවත් වීමට නම් කෙනෙකු විසින් කවර ධර්මයකින් සිත සකස් කළ යුතු වන්නේද? එනං හිත හදාගන්න ඕන මොන ධර්මයෙන්ද වෛර කරන මිනිසු ඉන්න තැන. අන්න ඒකට පිළිතුරු තියෙනවා ධම්මපද විවරණයෙන් අරන් තියෙන 407 වෙනි පිටුවේ පිළිතුරු පුටාගෙන තියෙන්නේ. බලමු පිළිතුරු. වෛර කිරීම ඇතිව වෙසෙන මිනිසුන් අතර අපි වෛර නැතිව ඉතා සුවසේ වෙසෙමු යන මේ තේරුම දෙන ගාථාව 15 වෙනි වර්ගයේ තමයි සුඛ වර්ගයේ සඳහන් වෙන්නේ. ශාකිය කෝලිය රජුන් අරබයා රෝහිණී නම් නදී අසලදී බුදු හිමි වදාළසේ. මේ ශාක්‍ය කෝලිය වංශයේ දෙගොල්ලා මේ වතුර ප්‍රශ්නයක් සඳහා රෝහින් නදියේදී ලොකු යුද්ධයකට සූදානම් වුණා. අන්න ඒ වෙලාවේදී දෙට වැඩම කරපු අපේ තථාගතයන් වහන්සේ මේ වර්ගයේ මේ ගාථාව මේ සුඛ වර්ගයේ විදිහට දේශනා කළා. මොකද්ද ගාථාව? සුසුකං වත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. ඒ ගාථාවේ අර්ථය තමයි අර කී වෛරය කිරියම ඇති වෙසෙන මිනිසුන් අතර අපි වෛර නැති ඉතා සුවසේ විසින් කියලා තථාගතයන් වහන්සේ ඉදී මොකද දේශනා කළා. ඒ යුද්ධය සමතේකට පත් කළා බුදුන් වහන්සේ වැඩම කළා. ඊළඟට පින්නතුනේ 163 වෙනි පිටුවේ තියෙන 347 වෙනි ප්‍රශ්නේ. ආපස්තර නම් රූපී බමලව දෙවියන් හෙවත් බ්‍රහ්මයන් සමවත් සුවයට සමවැදී කවරක් ආහාරය වශයෙන් වල දන්නො වෙද්ද? නැවත ප්‍රශ්නය කියලා බලමු. ආභස්තර නම් ඌ රූපී බමලව දෙවියන් හෙවත් බ්‍රහ්මයන් සමවත් සුවයට සමවැදී කවරක් ආහාරය වශයෙන් වල ගන්න ආහාරය කුමක්ද කියලා යන්නේ බ්‍රහ්මයා. බලමු අපි ඒකට පිළිතුර. ආභස්තර යනු රූපාචර සොරස් බබලවෙන් එකක්. ඒ කියන්නේ රූපාචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඊයින් එකක් තමයි ආභස. දෙවන දහන ද්විතීය ධානයේ උපදවා ඉන් නොපිළිහි කලුරිය කළ පුඟුල පුද්ගලයන් උපදනා බම් යම් කිසි කෙනෙක් ධානය වඩාගෙන සමතයාලා යනකොට ඒ තමන් ද්විතීය ධානයට පත් වෙලා ඒක පිළිහෙන්නේ නැතුව එයා කලුරිය කළෝ ජීවිතේ සේ වුණොත් ඒ පුද්ගලයා ඒ කාන්ත වශයෙන් පින්නතුනේ කොහෙද උපදින්නේ? ආභස්සර බඹලෝ. ඊළඟට ආභස්සර නමින් හඳුන්වන්නේ ආභස්සර නමින් ඒ බඹලෝ හැඳින්වෙන්නේ ඒ බඹලෝවායි වැසියන්ගේ බමුන්ගේ වලා පටලයකින් නික්මෙන විදුලිය කලබක්සේ විහිදෙන පැහැ ඇති බැවි. ඒ බබහු ප්‍රීති සුවම වළඳති ප්‍රීතිය ආහාර කොට ඇත්තේ. ඒ ප්‍රීතිය තමයි එයාගේ ආහාරය. දැන් දෙවියන් නම් අමුත්‍ය ගන්න ඕනේ, අපි වෙනත් මේ ආහාර පාන ගන්න ඕනේ. එහෙම නැහැ. ඒ බ්‍රහ්ම රාජයෝ ගන්නේ ආභස්සර බඹලෝ මොනවාද? ප්‍රීතිය තමයි තමන්ගේ. ඒ ප්‍රීති සුඛයම තමයි ආහාරයක් ඇටියට තමන් ජීවත් වෙන්න ලබා ගන්න. එතකොට ඒ බ්‍රහ්ම ලෝකේ තියෙන විශේෂයක් තමයි පින්නතනේ එහි වැසියන්, ඒ කියන්නේ බ්‍රහ්ම රාජයෝ නිරන්තරයෙන් වලාපටලයකින් නික්මෙන විදුලි කලබක්සේ විහිදෙන පැහැය ඇති බෑ. බොහොම ලස්සනට බැබිලෙන ශරීරයක් තමයි ඒ බ්‍රහ්ම රාජයන්ට තියෙන්නේ. ඒකයි. එතකොට පංචශාලා නම් බමුණු ගම ගම්දොරටුවේදී වසවත් පරතු දෙසුවා. මේක දේශනා කළේ කාටද?
පංචශාලා නම් බමුණුගම් දොරටුවේදී බසවත් මරතුම් සියත් වංශයේ විසින් දෙසූ දහමක් තමයි ඒ ගාථා. ඊළඟට බලමු 348 වෙනි ප්‍රශ්නය 164 වෙනි පිටුවේ. සියලුම රෝගයන් නො එක් රෝගයකට යටත් වේ. ඊටාම දැඩි වූ නො ඉවසිය හැකි එම රෝගය නම් කරා. සුඛ වර්ගයේ 15 වෙනි ගාථාව මේ සුඛ වර්ගයේ 15 වෙනි මේ වර්ගය ඒකේ හත්වෙනි ගාථාව ඇටි තමයි ධම්මපදයේ මේක සඳහන් වෙන්නේ. අපි බලමු ඒක. සාගින්න ලොකුම ලෙඩක. පස්කඳ ලොකුම දුකක. නිවන උතුම්ම සැපේක. මේ අනුව සාගින්න සුදාගින්න කියන එකද? බඩගින්නද? ලොකුම රෝගය. 15 වෙනි සුඛ වර්ගයේ එන හත්වෙනි ගාථාව අනුව අග්ගාලව වෙහෙර අලව් නොරදී කළ දේශමකි බුදුන් වහන්සේ මේක. දෝ ඇසියන්ට වැන්දෙන සීලම ලෙටට වඩා හැමදා නිතර තෑදෙන බඩගින්නම ප්‍රධානය. 890ක් වූ රෝග අතරින් මිනිසුන්ට වැළඳෙන එක් රෝගයකි. මේ බඩගින්න ඒ ඉතාම දැඩි වූ බලවත් රෝගයක්. එතකොට පින්නතුනි බඩගින්න කියන එක ලොකු රෝගයක් පින්නතුනි. සාමාන්‍ය එකක් නෙවෙයි. ඒකට ගාතාවක් මම කියන්නම්. පොතේ නම් සඳහන් කරලා නැහැ. නමුත් මම ඒක ලියාගෙන ආවා කියවන්න මේ පින්නතුන්ට දැනුම් දෙන්න කරන්න ඕන නිසා. 15 වෙනි සුඛ වර්ගයේ එන 7 වෙනි ගාතා. jigacchā paramā rogā saṅkhāra paramā dukkha ඒතන් ඤත්තා යතා භූතං නිබ්බාන පරමං සුඛං. ඒ හත්වෙනි ගාථා හැටියට ධම්මපදයේ සුඛ වර්ගයේ තියෙන ගාථා තමයි ඒ. ඒ බුදුන් වහන්සේ දේශනා කරපු ගාථා. සියලු රෝග, ඒකේ අදහස සියලු රෝග බඩගින්නට යටය. සියලු සංස්කාරයන්ගේ පැවතීම් සංඛාත දුකට, පැවතීම් සංඛාත දුකට යටය. මෙය ඇති පරිද්දෙන් දැනගෙන අනිස් සැපද නිවනට යට බව වටහා ගත යුතුය. එතකොට නිවනට වඩා වෙන සැපයක් ලෝකේ තියෙනවද කියන්නේ නැහැ. නිවන තමයි නිබ්බාණම් පරම සුඛම් කියන්නේ ඒකයිනේ. නිවන තමයි අන්තිම ශ්‍රේෂ්ඨ සැපේ. ඇයි? ඒක වේදේිත සැපයක් නෙවෙයි, අවේදේිත. ඒකයි. යම් කිසි සැපයක් විඳිනු නම් ඒකේ අවසානයක් නිස්සතාවක් තියෙනවා. මේ නිවන එහෙම නිස්සතාවක් අවසානයක් දැපින්. ඒක නිසා මේ අවේදේිත සැකේ තමයි අපිට ලබා ගන්න අපි උත්සුක වෙන්න ඕන, මහන්සි වෙන්න ඕන. ඉතින් අපි නිතරම නිවනට අදාළ යම් කරුණු තියෙනු නම් ඒ සියල්ල දැන හැඳිනගෙන නිවන් මඟ යන්නට අපි උත්සාහ ගන්න ඕන. ඒක තමයි ඒකේ ගාථාවේ තේරුම කොට. ඊළඟට අපි බලමු තුන්සිය 49 වෙනි ප්‍රශ්නය 164 වෙනි පිටුවේ තියෙන. ලැබිය යුතු ලාභයන් අතර යම් කෙනෙකුට මේ ලාභය ලදොත් ඒ ඉතාම උසස්තන නිසා එසේ ලැබිය යුතු උසස්ම ලාභය නම් කවරේද? දැන් අපි ලාභ ලබන්න හරි ආසයිනේ නේද හැම කෙනෙක්ම? න්‍යාංගිති කෙනෙකුට ලබන්න තියෙන නම් ඉහළම ලාභය මොකද්ද කියලා තමයි මේකෙන් අහන්නේ. ඒකටත් උත්තරේ තියෙන සුඛ වර්ගයේ ධම්මපදයේ 15 වෙනි වර්ගයේ 8 වෙනි ගාථාව අනුව තමයි පිළිතුරු සපයන්නේ කියලා තියෙන්නේ. අපි බලමු ඒක. 15 වෙනි පිළිතුර 15 වෙනි වූ සුඛ වර්ගයේ 8 වෙනි ගාථාවට අනුව නිරෝගීකම ලෙඩ නැති බවනේ උතුම්ම ලාභය. එහෙනම් ලාභෝනේ ලොකුම දේ මොකද්ද? නිරෝගී බව. කොසල් මහරජු අර්බයා වදාළ ගාථා රත්නයේ කොසල් මහරජුටයි මේ දේශනාව සිදු කළ බුදුරජාණන් වහන්සේ කොසල් මහරජුගොත් එක සාකච්ඡාවක් කරන වෙලාවේ ධර්ම දේශනාවකට පාදක කරගෙන තථාගත තීමෙන් දේශනා කළපු ගාථාවක් තමයි මේ. අපි බලමු ගාථා කුමක්ද කියලා. ආරෝග්‍ය පරමාලාභ සතුට්ටි පරමන්දන විශ්වාස පරමා ඥාති නිබ්බාන පරමංසුඛ. ඒක තමයි ගාථාව. දැන් ඒකේ තේරුම තමයි අර කිව්වේ නිරෝධකම උතුම්ම ලාභයක්. ඉතින් ඒකට හොඳ ඇති පිළිතුර තියෙනවා. අපි ගාථාව නැවත කියලා පිළිතුර බලමු. අර්ථය ආරෝග්‍ය පරමාලාභ සතුට්ටි පරමන්දන විශ්වාස පරමා ඥාති නිබ්බාන පරමං සුඛ. එතකොට මේ ගාථාව තියෙන්නේ කොහෙද? ධම්මපදේ සුඛ වර්ගයේ 15 වෙනි වර්ගයේනේ. 8 වෙනි ගාථාව හැටියට තමයි සඳහන් වෙන්නේ. අපි ඒකේ තේරුම බලමු ගාථා රත්නේ. සියලු ලාභ නිරෝගී බවට යටය. සියලු ධනය සතුටට යටය. ඥාය විශ්වාසයට යටය. විශ්වාසයට වැඩි ඥායක් නැහැ පිටතට. මේ වෝරදනක් නැහැ දැයි නැහැ. හැබැයි විශ්වාසයක් නැත්නම් ඒ ඥායකමක් එතන තියලා නැහැ.
සියලු සැප නිවනට යටයි. එහෙනම් ලෝකේ තියෙන යම් තාක් සැපයක් ඒ සියලුම සැප අභිවාදීන කුමද්ද? නිවන් සැපේ. අවේදිත සැපයක් නිසා තමයි නිවන වටින්නේ. ඉදිරියන් අරහ ලැබෙන ඇස කන නාසය දිව ශරීරය කියන මනස නිසා ඇති වෙන සතුටක් නෙවෙයිනේ. ඒ සැපේ තමයි පින්න තියෙන ලෝකෝත්තර සැපේ. ඒ ලෝකෝත්තර සැපේ ගන්න අපි උත්සුක වෙන්න ඕන, මාන්ති වෙන්න ඕන, ඒ ධර්මාර්ගයේ යන්න ඕන, ධර්මඥානය පෝෂණය කරගන්න. අපි ඊළඟට බලමු 165 වෙනි පිටුවේම තියෙන ඒ 350 වෙනි ප්‍රශ්නේ. ධම්මපදයේ 18 වෙනි වර්ගයේ මල වර්ගය 7 වෙනි ගාථාවට අනුව මන්ත්‍ර වලට නොහැදෑරීම මලේ. එවත් පිළිතිකම්. ගිවලට නැති නැගී සිටි වීර්ය නැතිකම මලේ. ශරීර වර්ණයට කුසිතකම මලේ. යමක් රකින්න උට පමා වීම මලේ. මේ අදහස දක්වන ගාථාව කියන කෙනා තමයි කියන්නේ. ඉතින් ඒක පිළිතුර අපි බලමු. 18 වෙනි වර්ගය මල වර්ගයේ 7 වෙනි ගාථාවයි ධම්මපදයේ තියෙන්නේ. අපි බලමු. ලාලුදායි තෙරුන් අරබයා සවැත් කුරදී මේ ගාථාව සම්මා සම්බුදුයන් වහන්සේ වදාළසේක. නොහදෑරීමද වෙර නැතිකමද කුසීතකමද පමා බවද කිලුටට කරුණය. ඒ අදහස දෙන ගාථාව නම් අසජ්ජාය මලා මන්තා අනුට්ටාන මලාගල මලං වන්නස්ස කෝසජ්ජම් පමාදෝ රක්කතෝ මල. ඒක තමයි ගාථා රත්නේ බුද්ධන් වහන්සේ දේශනා කළේ. අපි නැවතත් ඒ ගාථා රත්නේ සජ්ජායනා කරමු. අසජ්ජාය මලා මන්තා අනුට්ඨාන මලාගරා මලං වන්නස්ස කෝසජ්ජම් පමාදෝ රක්කතෝ මලං. एक तीन बल मंत्र वर्ट नुहदरीम मले मंत्र तीन गाता निद्रा हदार मतक नतिलान अमतक एक मलयाख्या किलुट इलाट गिवलट नगेशी वीर नतिक मलया दें गिवाल इन मन निरांतने गिवाल पीड़ित दुख भूम वीर एक कर गिवाल निरांतर जलावट पत्ल अबलांगण ඒ වගේම තමයි ශරීර වර්ණයට කුසීතකම මලේ. දැන් කුසීත නම් එයාගේ ශරීර වර්ණය අඩු වෙනවා පිළිබඳ. හරියට මූණකට හොදන්න නැත්නම් නාන්න නැත්නම් පිරිමි කෙනෙක් නයිසකෙයිය වල ගෙස්ට් අවුල් බාන්. ඉතින් එයාට ඒක කුසීතව ශරීර වර්ණයට මහා මලයක් වෙනවා. යමක් රකින්න උට ප්‍රමාදයි. දැන් යමක් රකින්න කෙනෙකුට නම් ප්‍රමාදයක් වුණොත් මොකද වෙන්නේ? අපි තුම කෙතක් කුඹුරක් හරි කුංගෙන් සතුන්ගෙන් වෙන්න පුළුවන්. සමාජයක ගයක් දොරක් නම් प्रमाद सतुरा खरदर आऊला दाने दे पल हार निरात्र यमा क्राकिर के नाट पमा भी मल अखंड वाटिना खारून भी नौ अभी तो मैं उदर्ट दरागत होती थी यान अपे जीवित साकाश कर गए ना मेरे वास्तव पर लौकिक वस्ते लोकोत्तर था पेटा ध्यान पूर्वक इता एक निमन हुआ न मेह वागत तो शीला आदि गुणधर्म समाधि वागत ईला ඊළඟට පින්නතුනේ 151 වෙනි ප්‍රශ්නේ 165 වෙනි පිටුවක් බර්මේක. මැරෙන අයගෙන් සමහරු මව් කුසේම උපදිති. පව්කම් කළාහු අපායට යති. පින්කම් කළෝ ස්වර්ගයේ හෙවත් දෙව්ලෝ යති. කාමාදී ආශ්‍රව ධර්මය පහින කළ තැනැත්තෝ පිරිනිවති. ධම්මපදයේ 9 වෙනි පාප වර්ගයේ මේ ගාතාව තියෙන්නේ. එන මෙකී අලුත් දෙන ගාතාව දෙවිවම් වේදේ කවුරු නායබයා බුදු හිමියේ වදාල්සේද කියලා අහන්නේ. අපි බලමු මේකට පිළිතුරක්. මෙම ගාථා රත්නේ බුදු හිමියෝ දෙවිවම් බෙහෙරදී මණිකාර කුළුපගතිස්සන මහරහතන් වහන්සේගේ පිරිණිවීම අරබයා දෙසුසේක. ඇතම් කෙනෙක් මෙලව මනුලව උපදී. පවුගලහ නිරේ උපදී. පිංගලහ දෙව්ලෝ යත් රහත්තු පිළි දැන් මේ වර්ග හතරකට පෙන්නන සමහර කෙනෙක් නැවත මැරිලා මව් කුසයකට එනවා මනුස්ස ලෝකෙට මේනෝ පින්න දූපත වාසය ප්‍රතිසන්දි ලබා සමහර කෙනෙක් පව්කම් කරගෙන මොකද නිරේ උපදිනවා සමහර කෙනෙක් පින් දහම් කරගෙන දෙව්ලෝ යනවා සමහර කෙනෙක් උතුම් රහත් ත්‍ත්වයට නික්ලේසි ත්‍ත්වයට පත් වෙලා උපින්න ඒ රහතන් වහන්සේලා අනුපතිශේෂ නිර්වාණ ධාතුට පත් වෙලා නිවන් ලැබනවා නැවත උපත ගන්න ඒකේ ගාථාව බලමු ගබ්බ මේකේ උපජ්ජම්ති නිරයන් පාප කම්මිනෝ සග්ගං සුගතිනෝ යම්පි පරිනිබ්බක්ති අනාසවා
නමෙනි පාපු වර්ගයේ 11 වෙනි ගාථාව හැටියටයි මේ දාසනාව තියෙන්නේ මණිකාර කුළුපග 30 තෙලුන් නරබය දෙචුසේක නිරේ කියන්නේ මෙතන අපාය පින්න සතර අපාය නරකය ඊළඟට නරකය තිරිසන් ලෝකය ප්‍රේත ලෝකය අත මේක තමයි සිව් අපාය දැන් මම හිතනවා අදට අපිට කාල වේලා මීට වඩා ගන්න බෑ ඒ නිසා පින්න තුනේ බොහොම හොඳින් ශ්‍රවණය කරගත්ත මේ මනසේ දරාගෙන ප්‍රතිපatti පුරාගෙන සීල සමාධි ප්‍රඥා ගුණ උපදවාගෙන සත්‍විස්පාසී බෝධි ධර්මයන් වහවා වඩා උපදවාගෙන සසල කතරින් එතරව හැම දිනාටම පැතූ බෝධිකෙන් නිවන් සම්පත් උදා කරගන්න සංසාර දුකින් මිදෙන්න පංචස්කන්ධ දුකෙන් සදහට මත් දෙන සුන්දර වාසනා උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම දෙවියන් සරණයි ජයන් දී දකව